sapere di mettere sia Geek Club YouTube channel e che tu la hai nuova lo sadri ma pilla adat ma pilla le tini pala ganna e di ma iye kara Sri Lankan games part 1 nila adat ma pilla le tini ke part 2 era adat ma pilla le tini Sri Lankan games ma pilla le tini Sri Lankan games pa le tini kara games ki kara kena game ka mediator Colombo Street Race killer tawat game ka මෙන්න මේ විදිහ තමයි ඒ කාර් ගේම් එක. ආයිත් මම මේ විදිහට ගියාද තියෙන ලිස්සන ගහන ගේම් එක. මේ විදිහට සිංහල අලුත් අවුරුදු ගේම් එක. ඉතින් එක ගේම් එකෙන් ඇත්තටම නම් මොකද්ද මේකට වැයෙන මෙගාබයිට් ගන්නවා වගේ මේකේ ක්වොලිටිය ගැන එහෙනම් අද අපි කතා කරමු මේ ශ්‍රී ලංකාවේ ඩෙවලොපර්ස්ලා හදපු ගේම් එක මම නම් හිතන්නේ මේක ගොඩක් අය අරගෙන කියලා ඔයාලත් අරගන්න මේක එයාලට ගොඩක් සහායක් වෙයි කියලා මොකද එයාලට තවත් සිංහල ගේම් කලන්න පුළුවන් වෙන අපි එයාලට හෙල්ප් එකක් කරු විතරයි අපි මේ ගේම් එක කොල්පෙන්ද මේකේ මෙගාබයිට් ගන්න නම් තියෙන්නේ පොඩිම පොඩි ගානම් මෙගාබයිට් 30ටත් අඩුයි මා හිතන විදිහට. මේක වල්පෑ ඇති කේ පහක්ම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේ එතන අපිට වල්පෑ ඇති මේකේ ෆොටෝස් කීපයකුත් ඔයන්නේ අර ඇඩ් කරලා තියෙනවා. එහෙනම් මේක තමයි ගේම් එක අපි ඒක ඕපන් කරලා බලමු. වල්පෑ ඇති මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ කමර්ෂියල් බැංක් එකේ. මේ ගිරගෑ මේක පෙන්න්න මේක දෙවිල් රන් කියරවල් පැති පෙන්නවා මේදියට රනින් තියෙන ඔබනවා අපිට මේක තියෙන්නේ මේ කොයින් අපිට උඩ පැනලා මේ එකක් ටච් කරු එක පාරක් උඩ යනවා මේක දෙපාරක් ටච් කරු මේක තුන් පාර දෙපාරක් උඩ යනවා මේවැ වැදුනා තමයි මේක අවුට් වෙන්නේ මේක ක්වොලිටි එක ගොඩක් හොඳයි මේක කමර්ෂල් බැංක් එකේ හදපු ගේම් එකක් නේද එක ටච් එකක් දුන්නත් එක මේකක් වගේ මේක ටච් දෙකක් දුන්න මේ විදියට මේක අපිට ටාගට් එකක් දීලා තියෙනවා මේක අපිට කුරුල්ල මේකේ කොයින් වගේ මේ බාධක බීජ ගන්නවල තමයි මේකත් යන්න තියෙන්නේ අපේට මෙහෙම තමයි අපිට මේක ගන්න වෙනවා ආලත් ප්ලේ කරලා බලන්න මම මේක වැඩිදුර ගහන්න වෙන්නේ නැහැ මොකද මට අනිත් ගේම් ගැන කියන්න වෙන හින්දා මේ කියන්නේ කොලම්බෝ ස්ට්‍රීට් ට්‍රේන රේස් එක අල්පෑති මේක 2020 තමයි මේක මුදා හැරලා තියෙන්නේ යාගේ මේක දැනට ගොඩක් අය මේ කියන්නේ ඉන්ස්ටෝල් කරපු නැති බාත් තමයි මේ ඉන්න අල්පෑති මේක තමයි මේක සාරාංශය වගේ දේවල් මම මේක ඉන්ස්ටෝල් කරපු නිසා මම මෙතනින්ම ඕපන් කරන්නේ දෙන්නේ මේ දිදා මේක ඕපන් වෙනවා පේන ඇති ස්ටුඩියෝ වි පණ්ඩිත කියලා තමයි තියෙන්නේ මේක ආදලා ඇත්තේ මේ පණ්ඩිත කියන කෙනා නැහැ තියෙන්නේ මෙන්න මේ දිදා මේක ඕපන් වෙනවා අල්පෙන් ඇති නෙළුම් කුරුණක් තියෙන වගේම කොළඹ වල ගොඩ නැගිලි කිහිපයක් තියෙනවා මම මෙතන ක්වික් ප්ලේ කරන දෙනවා මේ විදිහට තමයි මේක ඕපන් වෙන අල්පෙන් ඇති මේ විදිහට තමයි මේක ඇරෝස් වෙන්නේ මේ විදිහට මේක ඉස්සරහට කරොත් තමයි මේ වාහනේ යන්නේ. ඉතින් මේ පැත්තට මෙහෙම කරු. මේ විදිහට මෙහෙම තමයි හරවන්න තියෙන්නේ. මේකෙත් අපිට ටාගට් එකක් දීලා තියෙනවා. මේක තමයි රේස් එක. මේක ඇරෝස් ගැන කිව්වොත් නම් මේක පොඩ්ඩක් අමාරුයි. මේක හසුරවනවා දෙනවා. ඔයාලා මුලින් ප්ලේ කරනවා නම් පස්සේ මේක පුරුදු වෙන්න පුළුවන්. මේක මෙගාබයිට් ගන්න මට කියන්න බැරි වුණ නිසා මම දැන් කියන්නම් මේක මෙගාබයිට් 600 ගණක් වෙනවා. හැබැයි ගානක් නම් මේක පාඩුයි කියලා මට හිතෙන්නේ මොකද මේක ගොඩක් හසුරවන්නත් ගොඩක් විතර අමාරුයි. මම මේ විදිහට මෙනු එකට ගියාම ඔපෑටි මෙනු එකට යනවා. විදිහට ප්ලේ ගේම් ක්‍රෙඩිට්ස් ඒ වගේ තියෙන කියලා යගෙන ක්‍රෙඩිට්ස් කියලා තියෙනවා. මේ ගේම් එකේ අයින් වෙනවා තියෙනවා. ඔපෑටි මෙතන කෑෂ් කියලා තියෙනවා. මේ ගැන ආයතන අදහසක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න මේ ගේම් එක හොඳයිද කියලා ඔයා කමෙන්ට් කරන්න මතක් කරන්න. මම ඊට ගත්ත මේ ලිස්සන ගහ කියන ගේම් එක අල්පෙන් ඉතින් මේක දැනට 5 එකේ වගේ තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන මෙතන අපිට ෆොටෝස් කීපයකුත් බලා ගන්න පුළුවන්. මේ ගේම් එක විදියට
මම මේකෙන් පස්සට එනවා. මේක මෙගාබයිට් ගන්න නම් මේක ගහලා නැහැ. මොකද මම මේක ඩවුන්ලෝඩ් කරපු නිසා මම හිතන්නේ මේක මෙගාබයිට් 30 ගන්නත් තමයි වෙන්නේ. මම මේක ඕපන් කරනවා. ඕපන් කරාම මෙන්න මේ විදිහට ගිල් ගේම්ස් කියලා හිටනවා. මෙන්න මේක ලෝඩ් වෙනවාලු පේනවා. මෙන්න මේ විදිහට තමයි මේක ඕපන් කරන්න තියෙන්නේ. මේ දෙක තට්ටු කරන්න කියලා වැටෙනවා. මේ දෙක තට්ටු කරනවා. අල්පයට මේක කැවුම් වගේ දේවල් තියෙනවා. මේක ශක්තිය ගන්න වගේ මේ විදිහට අපිට ලිස්සන ගහන අගින්න තමයි තියෙන්නේ. කාක්කෙක් හරි මේක අපේ ඇඟේ වැදෙනවා. මෙන්න මේ විදිහට අපේ අවුට් වෙනවා. මේ දෙක තාපාරක් ලැබුවොත් මේ විදිහට තමයි තට්ටු කරන්න කියලා තමයි තියෙන්නේ. ඒක ඇති අවුට් වුණා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම මේ විදිහට මෙන්න එකට ගියොත් හොඳට ලයික් කරන්න කියලා තියෙනවා. මේක අපි කොහොම හරි මේකට උඩටම යන්න ඕන. ඔයාලත් මේ ගේම් එක ගහලා මේ මට විස්තර ටිකක් කමෙන්ට් කරලා දෙන්න යන්න. අනිවාර්යෙන් මේක ගේම් එක ගැන මට කමෙන්ට් කරලා යන්න. අන්තිමට මම අරන් තියෙන්නේ මේ කියන සිංහල අවුරුදු ගේම් කියන එක. මේකත් මෙගාබයිට් පොඩි ගණන් තමයි වෙන්නේ. මේක 10K ඩවුන්ලෝඩ් කරලා තියෙන එක කියන්නේ මේක ගොඩක් හොඳ ගේම් එකක් වෙන්නේ. ඉතින් මේකේ සාරාංශ ටික මේකට ඇඩ් කරලා තියෙනවා වලට පේන නැති. අපි මේ ගේම් එක මොනවා වුණත් ප්ලේ කරලා බලමු. මේකට මම මෙතන ඕපන් කරලා මේක ඉන්ස්ටෝල් කරපු නිසා මේකට මේක ඕපන් වෙන්නේ. ඕපන් වුණාම මේ විදිහට ප්ලේ ලකුණ දෙන්න ඕන අපි. ඊපස්සේ ඕන අපිට මේක ටියුන් ඔන් කරන්නත් පුළුවන් නැත්නම් ටියුන් ඕෆ් කරන්නත් පුළුවන්. සමහරවිට මම මේ විදිහට ටියුන් ඔන් කරනවා වලට සබ්ජෙක්ට් දෙන්නත් පුළුවන්. මල්බෙන් මේක ඉංග්‍රීසි කෙනෙක් ප්ලේ කරනවා නම් පොඩ්ඩක් ඉංග්‍රීසි පැත්තට වරුණා. මෙතන අපිට ඉංග්‍රීසි වලින් ප්ලේ කරන්නත් පුළුවන් සිංහලෙන් ප්ලේ කරන්නත් පුළුවන්. මේ සිංහල වුණා ඔබේ අවුරුදු ක්‍රීඩා කියලා අයත් ක්ලේ බටන් එක ගන්නවා. එන්න මේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. අවුරුදු උත්සව වල ගේම් සවුන්ඩ්ස් දාලා තියෙනවා. මම මේ විදිහට පළවෙනි ගේම් එක තෝර ගන්නවා කොට්ට පොර කියලා. මම මේ විදිහට ගේම් එක ගහලා බලමු. මෙහෙම තමයි මේක ගේම් එක තියෙන්නේ. මේ වම් පැත්තේ තියෙන බටන් එකෙන් තමයි අපිට ඈත් වෙන තියෙන්නේ. මේකෙන් අපිට පහර දෙන්න තියෙනවා. මේ විදිහට තමයි මේක දින්නාම තියෙන්නේ. මේ විදිහට දින්නාම ඔබ දිනුම් කියලා අරනවා. ඊපස් අපි මේක බලමු දෙවෙනියට තියෙන ගේම් එක. මෙන්න මේක තමයි දෙවෙනියට තියෙන ගේම් එක. අලියට හැදිගීමේ තමයි. මේක අලියගේ ඇහැ වැහෙනවා ඒක. ඉන්දර අපිට අවස්ථා තුනක් හම්බ වෙනවා. මේ විදිහට අලියට හැදිබ්බාම මෙන්න මේ විදිහට ඔයාලා දින්න කියලා මෙහෙම වැටෙනවා. මේ විදිහට අපි තුනට තියෙන එක බලමු. මේක තමයි මේක තුනට තියෙන්නේ. මේක තියෙන්නේ අපිට ඇට ටික හරියට ගණන් කරන්න. විදිහට අපිට අවශ්‍ය ගාන නෑ. අපිට අවශ්‍ය ගාන නෑ. මේකේ තියෙන ගාන ගැන අපිට කියන්න දෙන්නේ. ඔබගේ අනුමානය විශාල වැඩි කියලා අපිට ඇති වෙනවා. මේ විදිහට අවස්ථා හතක් මට තියෙනවා. ඒත් විශාල වැඩි කියනවා. ඒත් විශාල වැඩි කියනවා. ඒත් විශාල වැඩි කියනවා. ඔක්කොම හරි ගියේ නෑ. වෙන වෙලාවක බලමු කියලා තමයි වැටෙන්නේ. මම මේ විදිහට හතරවෙනි ගේම් එක තෝරගන්නවා කණාමුක්ක බින්දීම කියලා. මේකේ අපි ගන්න තියෙන කණාමිට්ටු හතරක් තියෙනවා. මේක ඇතුලේ එකක තමයි වතුර තියෙන්නේ. ඒක බින්දීම තමයි අපිට මෙතන තියෙන්නේ. මෙන්න මේ විදිහට තව අවස්ථා දෙකක් දෙනවා. විදිහට මේක දුවා මෙන්න මේක තමයි වතුර තිබ්බ වලට පේන්නේ. මම මේ විදිහට අන්තිම තව ගේම්ස් දෙකක් තියෙනවා. මම මේ ගේම් එක ගැන කියලා දෙන්න. මේක තමයි කඹැදීම කියන්නේ. මේ විදිහට අසීරු ප්‍රතිවාදිබලක් හරි පහසු එකක් අපි තෝරගන්න පුළුවන්. මම මේ විදිහට අදිම එක තමයි ක්ලික් කරන්න තියෙන්නේ. මම මේක තමයි ගේම් එක වල්පේ නැති අපි සුදු පාට අය අනිත් පිටේ වල්පේ නැති. මේ විදිහට අපි අවුට් වුණා. මෙම අටය ප්‍රතිවාදිබල දිනුම් කියලා පේනවා. මේ විදිහට අන්තිමරම තියෙන කැට ගැසීම කියන එක. මේකේ අපිට කරන්න තියෙන්නේ මම ඔයාලට කියලා දෙන්න. මේකේ අන්තිම පැත්තේ තියෙන එක තමයි අපිට තෝරන්න තියෙන්නේ. මම මේ විදිහට එකක් තෝරනවා අල්පේ නැති. ඊට පස්සේ අපිට හරි එක තුනට අඩුද එහෙම අපිට දැන් බලන්න. මම මේ විදිහට ඔට්ටුයි අඩුයි කියනවා. මේ විදිහට මම පරාදුනා අල්පේ නැති ලකුණු තුනක්ම අඩු වුණා. ඉතින් මම ආයෙත් මේක තෝරනවා. මේ වෙලාවට දින්න අල්පේ නැති
අදර මම සමගනවා මේ වගේ ටෙක් වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මේ වගේ ගේම් වීඩියෝ පාට් එකක් මම කරලා තියෙනවා මතකයි තුම මගේ channel එකේ නම ගහලා search කරන්න මේ වීඩියෝස් වලට බලා ගන්න පුළුවන් මතකයි තුම මගේ channel එකත් subscribe කරන්න එතකොට තමයි මම වීඩියෝ එකක් upload කරගන්නවා ඒකට notification එකක් එන්නේ අදර මම සමගනවා මේ SL Geek Club